ඔබලු වහන්ට සතෙන් සතෙන් එන්ජින් ඔයිල් ගන්න වෙනවද? ඒ වගේම වාහනේ නිල් පාට දුමක් එනවද? ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ එන්ජින් ඔයිල් පිච්චන එක. අද මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ යාළුවනේ, ඕගොල්ලෝ මට තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. වාහනයේ engine oil අඩු වෙන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා වාහනේ engine oil leak වෙන එක, දෙවෙනි එක ඇවිල්ලා වාහනේ engine oil pitch වෙන එක. මේකෙන් ලේසියම වේදන් අඩුම හදන ලේසියම එක තමයි engine oil leak වෙන එක. ඒකට හේතුව එක එක වෙන්න පුළුවන්, එකම බුරුල් වෙන්න පුළුවන්, එකම oil pan එකේ gas cut එකේ leak එකක් වෙන්න පුළුවන්, මොකක් හරි හේතුවක් නිසා oil leak කරනවා. එතකොට අපිට සතෙන් සතේ වගේ එන්ජින් ඔයිල් මාරු ගන්න වෙනවා. මේක ඉතාම පහසුවෙන් ලේසින් අඩු වීදීම හදා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. දෙවෙනි ගැටලුව තමයි බොහොම වේදම් අධික සිදුවෙන දේ මේ එන්ජින් ඔයිල් පිච්චන එක. එන්ජින් ඔයිල් පිච්චන එකක් ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. අපි එන්ජින් ඔයිල් පිච්චෙන්න හේතු ඒව ගැන කතා කරන්න කලින් කොහොමද මේ එන්ජින් එකක් වැඩ කරන්න කියලා බලමු. මේ මම එන්ජින් එක පැතිකඩ තමයි ඇදලා තින්නේ. එන්ජින් එකේ බලය ලැබෙන ප්‍රධාන දේ තමයි මේ පිස්ටන් එක. මේ පිස්ටන් එක උඩ වල්හා එනකොට මේ පිස්ටන් එක සම්බන්ධ වෙන ක්‍රෑන්ක් ෂැෆ්ට් කියලා එකකට, ඒක ගියර් බොක්ස් එක සම්බන්ධලා, ඒ මගින් තමයි අපි මේ රෝද කරකවන්නේ. එතකොට මේ පිස්ටන් එක උඩ වල්හා එනකොට තමයි අපේ රෝදරේ කරගන්නේ. මේක ඇවිල්ලා මම ඇදලා තියෙන්නේ මෙතන පෙට්‍රල් එන්ජින් එකක්, මේක 4 ස්ට්‍රෝක් එන්ජින් එකක්. ඉස්සලාම් බලමු මේ 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් කියන්නේ මොකද්ද, මේක ස්ට්‍රෝක් හදන මොනවාද කියලා. මෙතනින් ඉන්ටේක් එකෙන් පෙට්‍රලුයි ඔක්සිජනුයි මික්ස් එකක් මේක ඇතුළට එනවා. ඇතුළට එන්නේ ඉස්සලාම මේ පිස්ටන් එක මෙන්න මේ උඩ තියෙන්නේ. උඩ තියෙනකොට පල්ලෙහාට ඇදෙනවා. පල්ලෙහාට ඇදෙනකොට තමයි මේ හරහා පෙට්‍රලුයි ඔක්සිජන් මික්ස් එක මේක ඇතුළට එන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්න ගහනකට ගන්න ඉන්ජෙක්ෂන් කට් එක ඉස්සලා හිල වහලා ඔයගොල්ලෝ පිටිපස්සට ඇද්දොත් ඉන්ජෙක්ෂන් කට් එක මෙතන වැකුම් එකක් ඇදෙනවා. ඇතුළට සක්ෂන් එකක් වගේ දැනෙනවා අතට. ඒ වගේම තමයි මේ පිස්ටන් එකක් පිටිපස්සට පල්ලෙහාට නම් මෙතන සක්ෂන් එකේ මේ ලයින් ඉන්ටේක් එක ලයින් එක හරහා ඔක්සිජනුයි ඒ වගේම අපේ වාතයයි පෙට්‍රලුව ඇදලා ගන්නවා. පෙට්‍රල් ඇදලා ගත්තට පස්සේ ඊළඟට මේක තමයි ෆස්ට් ස්ට්‍රෝක් එක. මේක කියන්නේ ඉන්ටේක් ස්ට්‍රෝක් එක කියලා. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රෝක් එක ආයෙ මේ පල්ලෙහාට ආවට පස්සේ පිස්ටන් එක ආයෙ උඩට යනවා. උඩට ගිහිල්ලා මේ උඩරිම උඩට ආවම දැන් මෙතන මේක ඇතුළේ තිබ්බ පෙට්‍රලුයි ඔක්සිජනුයි ගොඩාක් තද වෙලා තින්නේ. මේ තද වෙලා තියෙන නිසා මේකේ පීඩනයයි උෂ්ණත්වය ගොඩාක් ඉහළ ගිහිල්ලා තින්නේ. මේ පීඩනය උෂ්ණත්වය ගොඩාක් ඉහළ ගිය වෙලාවෙදිම උඩරිම වෙච්ච අවස්ථාවෙදිම මේ ස්පාර්ක් ප්ලග් එකේ කරන්ට් එකක් දීලා මේක ඇවිල්ලීමට ලක් කරනවා. මේ ස්පාර්ක් ප්ලග් එක කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ ස්පාර්ක් ප්ලග් එක වෙන්නේ මෙන්න මේ පොයින්ට්ස් එක අතර අධි වෝල්ටේජ් ආවයක් ආරිනවා. එතකොට මේකේ ස්පාර්ක් එකක් ඇති වෙනවා. හරි, ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේ උඩරිම පීඩනයේ උෂ්ණත්වය උඩරිම වෙච්ච ගමන් මේක ස්පාර්ක් ප්ලග් එකකින් මේක ස්පාර්ක් එකක් දෙන්න ගමන් මේ පෙට්‍රල් ටික ගිනි ගන්නවා. ගිනි ගන්නවා මේක පිපිරීමක් වගේ වෙලා මේ මෙතනදී උඩ තිබ්බ පිස්ටන් එක පල්ලෙහාට තල්ලු කරනවා. පල්ලෙහාට තල්ලු කරාම තමයි මේකට කියන්නේ කම්බෂන් ස්ට්‍රෝක්. ඊට පස්සේ කම්බෂන් එකේ පල්ලෙහාට ගියා. පල්ලෙහාට ගියා ආයෙ මේක උඩට එනවා. එතකොට මෙන්න මෙතන වැල් එක කරනවා. මේ ඇතුලෙච්ච දුම පෙට්‍රල් ගිනි අරගෙන ඇතුලෙච්ච දුම මේක හරහා පිට වෙනවා. එතකොට මේක පළවෙනි එක ඇවිල්ලා ඉන්ටේක් එක, ඊළඟට කම්ප්‍රෙෂන් එක, ඊළඟට කම්බෂන් එක්සෝස්ට්. එතකොට මේ විදිහම ස්ට්‍රෝක් හතර වැඩ කරන්නේ. එතකොට එන්ජින් එකේ හැම පාර්ට් එකක්ම වගේ මෙකැනිකල් එකට එක ගෑවිලා වැඩ ගන්න. උදාහරණයක් විදිහට මේ එන්ජින් එකේ මේ බෝ එකයි පිස්ටන් එක ගෑවෙන ටිකයි පිස්ටන් වින්ග්ස් එකට ඇතිල්ලීගෙන යන්නේ. මේ ඇතිල්ලීගෙන යනකොට ලොකු ඝර්ෂණයක් හදනවා. මේ ඝර්ෂණය අඩු කරන්න අපිට මොකක් හරි තෙල් වර්ගයක් දාන්න වෙනවා. මේක තමයි මේ එන්ජින් ඔයිල් පාවිච්චි වෙන්නේ. මේ එන්ජින් ඔයිල් එන්ජින් එකේ යට තමයි මේ තැම්පත් කරලා තින්නේ. මේ විදිහට ඔයිල් පෑන් එක එන්ජින් ඔයිල් පෑන් එක තමයි ඔක්කොම තියෙන්නේ. මෙන්න මේ කොටස් එක බැලුවොත් මෙතන තියෙන ස්පාර්ක් ප්ලග් එක මේ තින්නේ අපේ චේම්බ එක. මේ චේම්බ එක ඇතුළේ තමයි පිස්ටන් එක උඩ පල්ල හැලන්නේ. මේ යට තියෙන එන්ජින් ඔයිල් රිසර්ව් එක, මේක තමයි එන්ජින් ඔයිල් ඔක්කොම ටික රඳවලා තින්නේ. මෙතන තියෙන අපේ ඩිප්ස්ටික් එක, ඒ කියන්නේ අපේ එන්ජින් ඔයිල් බල්ල කූර තින්නේ මේක. ඊට පස්සේ දැන් මේ පල්ලෙහා විතර නෙමෙයි මෙකැනිකල් දේවල් වැඩ කරන මේ උඩ එන්ජින් එකේ හෙඩ් එකේ මෙකැනිකල් දේවල් වැඩ කරනවා. එතකොට මේකත් එන්ජින් ඔයිල් ඕනේ. මේ අපි කරන්නේ මේ එන්ජින් ඔයිල් පල්ලෙහා දෙනක එන්ජින් ඔයිල් පම්ප් එකක් කරා මේ වගේ උඩට ලබා දෙනවා. එතකොට මේ එන්ජින් ඔයිල් උඩ හැමතැනමත් උඩට වැටිලා ඒවා වැක්කිරලා ආයෙ පල්ලෙහාට එනවා. එතකොට මේ පල්ලෙහා දෙන එන්ජින් ඔයිල් ඔක්කොම පම්ප් එකක් අදාරෙන් උඩට දානවා. උඩ දැම්මම ආයෙ ඒවා ගුරුත්වාකර්ෂණ පල්ලෙහාට වැටෙනවා. ඒ විදිහ තමයි මේ උඩ දේවලුත් වැඩ කරන තෙල් එන්ජින් ඔයිල් ලබා දෙන්නේ. එතකොට මම කිව්වා දැන්
එන්ජින් ඔයිල් පිච්චෙන පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ඕගොල්ලොන්ගේ වාහනේ ස්ටාර්ට් කරාම විතරක් ලොකු මේ පාට දුමක් ඇවිල්ලා එන්ජින් ඔයිල් පිච්චිලා ආයි යනවා. ඊට පස්සේ ආයි රේස් කරා කියන මුකුත් ප්‍රශ්න නැහැ. වාහනේ පරිවර්තන චාර්කන් විතර මේ ප්‍රශ්න ඉන්නේ. දෙවෙනි එක ඇවිල්ලා ඕගොල්ලෝ වාහනේ එන්ජින් එක රේස් කරනකොට RPM එක වැඩි කරනකොට නිල් පාට ලොකු දුමක් එනවා. මේ දෙක වෙන ක්‍රම දෙකකට. පළවෙනි එක ඇවිල්ලා මම කිව්වේ වාහනේ ස්ටාර්ට් කරපු ගම එන්ජින් එකේ නිල් පාට දුමක් ඇවිල්ලා ආයික නැතු වෙනවා. ඒකට හේතුව දැන් අපි කිව්වා එන්ජින් ඔයිල් පල්ලෙහා තියෙන්නේ මේ වගේ රිසර්ව් එකේ. ඒක මේ වගේ පොම්පයක් ආධාරයෙන් උඩට දාන්නේ. මේ මෙතන උඩ තියෙනවා මේ ඇවිල්ලා මේ අපේ වෑල් දෙක. මේකෙන් තමයි ඉන් එකයි අපේ ඉන්ටේක් එකයි එක්සෝස්ට් එකයි මේ ගෑස් එක එන්නේ. ඒ වගේම දුම එළියට යන්නේ. මේක මේක ඇතුලේ තියෙනවා මේ හරියේ එම් සීල්ස් කියන්නේ මේකට. මේ ස්ටෙම් සීල් වලින් තමයි මේ ඉන්ටේක් එකටයි එක්සෝස්ට් එකටයි එන්ජින් ඔයිල් කලවම් වෙන එක නැති කරන්නේ. ස්ටෙම් වෑල්ව් සීල්ස් ගෙවෙන්න පුළුවන්. මේ ස්ටෙම් වෑල්ව් සීල් ගෙවුනහම වෙන්නේ එන්ජින් එක ඕෆ් කරාට පස්සේ මේ උඩට විශේෂ උඩට ආපු එන්ජින් ඔයිල් ටික මේ ස්ටෙම් වෑල්ව් සීල් හරහා වැක්කිරිලා හිමීට හිමීට මේ අපේ පිස්ටන් එක උඩ මේ වගේ එන්ජින් ඔයිල් ටිකක් රැඳෙන්න පුළුවන්. පොඩ්ඩක් එකතු වෙන්න පුළුවන්. මේක හරහා එන්ජින් ඔයිල් උඩ තිබ්බ එන්ජින් ඔයිල් වැක්කිරිලා මේක ඇතුළට ඇවිල්ලා මේ වගේ උඩ එන්ජින් ඔයිල් පොඩ්ඩක් එකතු වෙන්න පුළුවන්. එතකොට වාහනේ ස්ටාර්ට් කරපුවම මේ එන්ජින් ඔයිල් ඔක්කොම ටික පිච්චිලා එලේට එක්සෝස් එකෙන් යනවා. ඊට පස්සේ ආයෙ ඇතුල් වෙන්නේ නැහැ. වාහනේ දුවනකම් ආයෙ මේක ඇතුල් වෙන්නේ නැහැ. ආයෙ ඕෆ් කළා ප්‍රයගාන තියෙනකොට තමයි මේකට එමීට වැක්කිරිලා ඇතුල් වෙන්නේ. ඒ නිසා පළවෙනි පාර විතරයි මේ දේ වෙන්නේ. මේක ඇවිල්ලා වැල් සීල් සවුත් වුණාම තමයි මේ දේ වෙන්නේ. දෙවෙනි එක ඇවිල්ලා මේක තමයි භයානකම දේ. ගොඩක් වෙලාවට වෙන්නේ පිස්ටන් රින්ග්ස් ගේම් එකක. ඔකල දන්නවද මේ වෙලේ පිස්ටන් එකේ ගත්තොත් මේ වගේ යකඩයක්. එතකොට මේ පිස්ටන් එකේ ගෑවෙන මේ තාප්පේ දෙක එකට ඇතිල්ලෙන්නේ රින් තුනකින්. මේ වගේ රින් තුනක් තියෙනවා. මේ රින් තුන හරහා තමයි මේක අපේ මේ ගෑස් එක කම්ප්‍රස් කරන්නේ. මේ රින් කාලයක් තිස්සේ යනකොට ගෙවෙන්න පුළුවන්. මේ ගෙවෙන්න ප්‍රධාන හේතුව තමයි වාහනේ හරියට මේන්ටේන් කරන්නේ. ඒ කියන්නේ සර්විස් කරන්නේ. එන්ජින් ඔයිල් භාවිතා කරන පුළුවන් කාලයක් දුර ප්‍රමාණයක් තියෙනවා. මේ දුර ප්‍රමාණයට වඩා භාවිතා කරාම මේ එන්ජින් ඔයිල් වල යකඩ කුඩු ඉතුරු වෙනවා. මේ කුඩු ඉතුරු වෙලා එන්ජින් ඔයිල් සවුත් වෙලා අපි දිගට භාවිතා කරනකොට මේ පිස්ටන් රින්ග්ස් ඒ වගේම මේ එන්ජින් එකේ පිස්ටන් බෝ එක හීරෙන්න පුළුවන්. මේ පිස්ටන් රින්ග්ස් අඩුතුරු වෙන්න පුළුවන්, ගෙවිලා යන්න පුළුවන්. මේ ගෙවීම නිසා මේ පිස්ටන් රින්ග්ස් තුනක් තිබ්බට මේ තුන හරහා, ඒ කියන්නේ මේ හරහා එන්ජින් ඔයිල් ඇතුළට යන්න පුළුවන්. වැඩ කරනකොට මේ එන්ජින් ඔයිල් හැමතැනම විසි වෙනවා. විසි වෙලා මේ එන්ජින් ඔයිල් කම්බස්ටන් චේම්බර් එකට ඇතුල් නොවෙන්න තමයි හැමතැනම සීල් කරලා තින්නේ. මේ උඩිනුත් යටිනුත් සම්පූර්ණයෙන් සීල් කරලා තින්නේ කම්බස්ටන් චේම්බර් එකට ඇතුල් නොවෙන්න. ඒ මේ පිස්ටන් රින්ග්ස් ගෙවීම නිසා, නැත්නම් මේ කම්බස්ටන් එකේ වෝල් එක ගෙවීම නිසා මේ එන්ජින් ඔයිල් ඔක්කොම ටික මේක ඇතුළට ඇතුල් වෙන්න පුළුවන්. මේක ඇතුල් වෙනකොට පල්ලෙහාට ඇතුල් වුණාම තමයි මේ එන්ජින් ඔයිල් පිච්චෙන්න පටන් ගන්නේ. ඒකෝ තමයි මේ නිල් පාට දුමක් ඇති වෙන්නේ. මේකට ප්‍රධානම හේතුව වෙන්න සර්විස් කරන්න දුක. ඒ නිසා අනිවාර්යයෙන්ම හරි වෙලාවට සර්විස් නොකරත් එන්ජින් ඔයිල් නම් මාරු කරන්න ඕනේ. මාරු කරන්න නැත්නම් මේ පිස්ටන් රින්ග්ස් කියනවා. මේ පිස්ටන් රින්ග්ස් ගුණාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට සම්පූර්ණයෙන්ම එන්ජින් එකක් ඇයිබල්ඩ් කරන්න ඕනේ මේ පිස්ටන් රින්ග්ස් දාන්න. ඊළඟට පිස්ටන් රින්ග්ස් දාන්න ඒ ටික පිස්ටන් රින්ග්ස් විතරක් ගිවුනොත් අපිට ඒ වලින් දාන්න පුළුවන්. ඒ වගේම මේ පිස්ටන් රින්ග්ස් හානි වීම නිසා මේ එන්ජින් ඔයිල් මාරු නොකිරීම නිසා මේ කම්බස්ටන් චේම්බර් එකේ වෝල් එක තීරෙන්න පුළුවන්. එහෙම වුණොත් මේවා ආයි බෝර් කරලා ලොකු කරලා ඊළඟට ලොකු පිස්ටන් දාන්න වෙනවා. වේදම් විශාල වශයෙන් යන වැඩ. ඒ නිසා මේ ප්‍රශ්න නැති කරගන්න, මේ එන්ජින් ඔයිල් පිච්චෙන ප්‍රශ්න නැති කරගන්න ඔකොල තියෙන ලේසිම තමයි හරි වෙලාවට වාහන සර්විස් කරන සර්විස් කරන්න බැරි වුණත් අනිවාර්යෙන්ම මේ ඔයිල් චේන්ජ් එක කරන්න. මම හිතන ඔකොලට මේ වීඩියෝ එක තියෙනවා මේ ඇයි මේ එන්ජින් ඔයිල් පිච්චෙන්නේ කියලා. මොකක් හරි ප්‍රශ්න තියෙනවා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා ගිහින් ඉන්න. මම උදිත.